බොහෝ දෙනා කිව්වේ මේ රිසර්ච් කම්පැනි සෑහෙන කිව්ව එක එක ඒවා හැබැයි ලැබුණා. ඉතින් මං හිතන්නේ ඒ කම්පැනි වල අධ්‍යක්ෂ මණ්ඩලය වෙනස් කරගන්න ඕනේ. මොකද ඒ ෆෝකාස්ටිං වැරදුනා. ඒ වරදින්න හේතු තමයි දැන් ඒ වැඩි විශ්වාසීනත්වය වෙනස් වෙලා තියෙනවා. ඉතින් මම කියන්නේ සීල් දෙනා තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ අවසන් විග්‍රහයකදී මේ ක්‍රියාත්මක වෙන්නේ ජියෝපොලිටික්ස්. ඒ යුක්‍රේනයේ මොකද වෙන්නේ? චීනයට අදාළව තායිවානයේ මොකද වෙන්නේ? මේක ලෝකෙ බෙදා ගැනීම පිළිබඳව අලුත් තර්කනයක්. ඒතර ඒ තර්කනයට යම්කිසි දේශපාලඥෙක් අනුගත නොවුනොත් වෙන දේවල් තමයි ඔය හැමතැනම සිද්ධ වෙන්නේ. දැන් උදාහරණයකට අපි දන්නවා ලිබියාව කියලා කියන්නේ ඉතාම හොඳට ඒ කියන්නේ ආර්ථික අතින් හොඳ තැනක තිබිච්ච සුබසාධනෙ ඉතාම ඉහළින් තිබිච්ච. එතකොට තෙල්වල සල්ලි මිනිස්සු අතරට ගොඩාක් යවපු නායකයෙක් ගඩ අවසානයේ පාරේ මරලා දැම්මා. ඒක කරේ කවුද? ඇමරිකාව. ඉතින් ඒ වගේ අපි කල්පනා කළ යුතු දෙයක් තියෙනවා. IMF ප්‍රොජෙක්ට් එකට නිකන් ජෝක් දදා ඉන්න එක නෙවෙයි කළ යුත්තේ. ජෝක් දාලා සෙල්ලම් දාන්න ගියොත් එහෙම මොකද වෙන්නේ කියන එක තමයි අර පේන්නේ. ඒ නිසා මම කියන්නේ අපි ජාතියක් හැටියට අපි දිනු වෙනවා නම් ලෝකෙත් එක්ක එකතු වෙන්න ඕනේ. අපේ අදහස ඒකයි. ලෝකයේ ගමන් කරන මාර්ගයත් එක්ක යන්න ඕනේ. දෙවෙනි එක අපිට ආයෝජනය කරන සල්ලි නැත්තම් විදේශ ආයෝජන එනවා නම් ඒ ආයෝජකයෙක් එක්ක එකතු වෙන්න. හොරකම් කරනවා නම් ඒක අපේ වැඩ. ආයෝජකයෙක් ප්‍රශ්නයක් නෙවෙයි. ආයෝජකය ලංකාවට එන්නේ ආයෝජනය කරන්න. අපි අවිල්ලා ඒකෙන් හොරකමක් 5% කියලානෝ නම් ඒක අපේ ප්‍රශ්නයක්. ඒක නැති කරගන්න ඕනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ලෝකයේත් එක්ක එකතු වෙලා මිසක් මේ ගමන යන්න බෑ. සමහරු එහෙම ජාතිය බේරගන්න, අධ්‍යාත්මිකව. ජාතිය බේරගන්න, ආගම බේරගන්න ඒ ඔක්කොම කරන්න පුද්ගලික මට්ටමේ. ලොකු මට්ටමෙන් කරන්න බෑ. අපි පොසත් රටක් නෙවෙයි.